ආයත් සැරයක් වදාරන් සේක්වා අනුකම්පාවෙන් මේ බුද්ධ ශක්තිය රණගත වෙන්නේ කොහොමද කියන්නේ දැන් මේක හැම භාවනා මධ්‍යන් ස්වාමී දැන් මේ වරක් දෙකක් කිව්වා තවත් කියන්න ඕන ඔබ සද්දස්ස කුල පුත්තස්ස වුණානම් ඔබේ සද්දා ඉන්ද්‍රිය මතු වුණ බව පසක් කොට ප්‍රත්‍යක්ෂ කොට දැක්කනම් ඔබ හේතුඵල ධාමයට ණය විනයට බහා ගලපා බලන්න පුළුවන් නම් ඔබේ හිතට එන වැරදි අරමුණ අකුසල් අරමුණ ඉවන් කළා කුසල් අරමුණක් වඩන්න පුළුවන් නම් ඔබේ සද්දා ඉන්ද්‍රිය මතු වුණා එහෙම වුණා නම් ඔබට පුළුවන්කම තියෙනවා ওই ස්ථාන හතරෙන් ඕන තැනකට ගිහිල්ලා බෝධීන් වහන්සේ ගාවටම යන්න ඕනෙත් නැහැ ඉසිං බස්ස ගලත් පුළුවන් බුදු ගලත් පුළුවන් බඹර ගලත් පුළුවන් හතර තැනින් ඕන තැනකට ගිහිල්ලා ඔබ ඒ බෝධීන් වහන්සේ ගාවට ගියා නම් ওই බෝධි පූජා කවි කියන්න පඳුරු බඳින්න යාඥා කරන්න නෙමේ ඔබ ගිහිල්ලා ඔබේ තුන් සිත පහදා ගන්න ඕන රාගයෙන් තොර සිතක් දේශයෙන් තොර සිතක් මෝහයෙන් තොර සිතක් විනාඩි පහකට පවත්වාගෙන යන්න පවත්වාගෙන ඔබ යම් ආකාරයකට තැන්පත් වෙලා අධිෂ්ඨානයක් ඇති කරගෙන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පතුරවන්න මේ පතුරවන අතරම එදා බුදු පියාණන් වහන්සේ බෝසතුන් වහන්සේ මේ බෝධීන් වහන්සේ ගාවට ඇවිල්ලා මේ බෝධීන් වහන්සේ අධිසම මේ නික්ලේශී සිතක් ඇති කරගත්තා ඒ අනුව මටත් මේ නික්ලේශී සිත ඇති කරගන්න අවස්ථාවක් ලැබේවා කියලා අධිෂ්ඨානයක් කරන ප්‍රාර්ථනාවක් යාඥාවක් නෙමෙයි සුදු කිරණ පතුරවනා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අර බෝධීන් වහන්සේ ගාවට කේන්ද්‍රගත වෙලා තියෙන අතීත සියලු බුදුවරුන්ගේ මනෝමය කායන්ට ඔබ අනුගත වෙනවා සම්බන්ධ වෙනවා ඒ අනුව ඔබට ඔබ බුද්ධ ශක්තියට අනුගත වෙනවා ඔබත් සද්දස්ස කුල පුත්තස්ස දසනියානං සංවේජනියානං කියන තත්ත්වයට පත් වෙනවා ඔබ සෝතාපන්න ඵලයට පත් වෙන්නට සුදුසෙක් බවට ඒ මොහොතේම එතෙන්දිම පත් වෙනවා ඒක තමයි කරගන්න ඕන නැතු ඉල්ලන්නේ අදින්න ප්‍රාර්ථනා කරන්න බෝධි පූජා කරන්න පඳුරු බඳින්න සල්ලි දෙන්න ඒවා මොකවත් එතෙන්දි අවශ්‍ය නැහැ.